අයිබෝවන් එස්සල් කුමරෙන් ඔබට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න ගර්ජන මැද හැදුණු උමාරියාගේ වඳුරු මුහුණ අද අපි කතා කරන්නේ ගැන උමාරියා සිංහවංශ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගායිකාවක් කියන එක අමුතුවෙන් මගේ මේ ලොබු කටෙන් කියන්න ඕනේ නැහැ උමාරියා සිංහවංශ ලෝකෙන් ප්‍රසිද්ධ ගායිකාවක්. ඇගේ හැකියාව, ඇගේ ටැලන්ට් එක, ඇගේ දක්ෂතාවය අද ලෝකෙම පිළි අරන් අවසානයි. උමාරියා තමන් ගැන මෙන්න මෙහෙම කියනවා. මංකි පේස්. ඉස්කෝලේදී ගොඩක් අය මට කිව්වේ එහෙම. මගේ මුහුණේ පෙනුම නිසා මට ගොඩාක් වෙලාවට බුලි වුණා. මම හිනා වෙනකොට වඳුරෙක් වගේ කියලා මගේ මූණටම කියපු ඒ යාළුවෝ ඕන තරම් හිටියා. ඒ කාලේ මම ඒ ගැන ගොඩාක් දුක් වුණා. පස්සේ මට ඒ බුලි වන කාරණය හුරු වුණා. ඒ වගේ දේවල් වලට දුක් වෙවි ඉන්න කාලය මගේ හැකියාවන් දියුණු කරන්න පුරුදු වුණා. අද මම ජනප්‍රිය පුද්ගලෙක්. මම ජනප්‍රිය වුණේ මගේ පෙනුමෙන් නොවන බව මම දන්නවා. මම අද රූපලාවන්‍ය නිෂ්පාදන වල සන්නාම ප්‍රවර්ධන තානාපතිනියක්. අපි ලස්සන වෙන්නේ මූණෙන් පමණක් නොවෙයි කියලා අද මම දන්නවා. මෙන්න මෙහෙම තමයි උමාරියා සිංහවංශ තමන් ගැන අද කතා කරන්නේ. එහෙනම් මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ ජය ගන්න ලස්සන කියන එක මට පදනම් වෙලා නැහැ කියන කාරණය උමාරියා සිංහවංශාද ලෝකෙටම කියනවා. ඔබත් තමන්ගේ රූපය ලස්සන මදි. මිනිස්සු මන් දිහා බලන්නේ. මම එපා වෙලා. ඇයි මම මේ ජීවත් වෙලා මගේ මේ කැත මූණ තියාගෙන මම ලස්සන වෙන්න ඕනේ. මම අරක ගන්න ඕනේ මේක ගන්න ඕනේ කියලා වොරි වෙවි දුක් වෙවි ඉන්නවට වඩා මේ උමාරියා සිංහවංශගේ මේ කතාව තුලින් මොනතරම් දෙයක් ඔයාගේ පෞරුෂය වර්ධනය කරගන්න ගන්නට තියෙනවද? දෙසරයක් හිතන්න. හැකියාව දක්ෂකම තමයි මිනිසෙකගේ පැවැත්ම. ලෝකයා පිළිගන්නේ පුද්ගලයෙක්ගේ දක්ෂතාවයේ හැකියාව තියෙනවනම්. බොහෝ දුරට කෙනෙක් ලස්සන නිසාමත් ලෝකේ ප්‍රසිද්ධ වෙලා ඉන්න පුළුවන්. අපි මේ ලස්සන කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපිට ලස්සන මූණක් ලබා ගන්න බැරි වුණා නම් අපිට ලස්සන ඇඟපතක් ලබා ගන්න බැරි වුණා නම් ඊළඟ අයිටම් එක මොකද්ද? ඊළඟ තැන මොකද්ද? අපි අපේ ජීවිතේ හදා ගන්න. එහෙනම් හැකියාව, එහෙනම් දක්ෂතාවය. ඒක දියුණු කරගත්තොත් මුලින් කියපු කාරණා පැත්තකට ගිහින් මිනිස්සු අපිට ආදරය කරන්න පටන් ගන්නවා. මිනිස්සු අපිට ලං වෙනවා. අපිව අනුගමනය කරනවා. ඒ තැනට ඔබ යන්නට ඕනේ. ඒ තැනට ඔබට යන්නට පුළුවන්. ඒ ගිය කෙනෙක් තමයි උමාරියා සිංහවංශ. එහෙම ගිහින් තමයි අද ඔයගොල්ලොන්ට කියන්නේ එන්න මේ තැනට. මම මේ තැනට ආවා මගේ දක්ෂතාවය තුලින්. අද මම රූපලාවන්‍ය නිෂ්පාදන ප්‍රවර්ධන තානාපතිනියක්. එහෙනම් එතෙන්ද ගියේ කොහමද? වඳුරු මුහුණ අමතක කරලා නේද? වඳුරු මුහුණ ගැන හිත හිතා එයා අදත් ඇවිතවි හිටියානම් ඔය තැනට යන්නේ නැහෙනේ. ඒ නිසා ඔබත් ලස්සන වෙන්න, ලස්සන නැත්තම් ලස්සන ඇති කරගන්න මිනිස්සු කැමති කරගන්න එකම මාර්ගය හැකියාව. හැකියාව ටැලන්ට් එක දියුණු කරගෙන මේ ලෝකේ ජය ගන්න කියලා අපි ඔබට කියනවා. ගිහින් එන්න සෙල්කුඹරෙන්.